ආයුබෝවන් සුබ උදෑසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල මම බලයට ආවේ පාස්කු ප්‍රහාරය විකුණලා නෙවෙයි ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලින්ට දඬුවම් දීම අපේ රජයේ වගකීමක් ජනපති අවධාරණය කරයි රටේ නීතිය සහ සාමය සම්පූර්ණයෙන්ම වල්වැදිලා සජිත් පවසයි අපරාධ වැඩිවීමට හේතුව හිටපු ජනපති පහදයි ප්‍රථමයෙන් දේශීය පුවත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලින්ට දඬුවම් ලබා දීම තම රජයේ වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා ඒ කුරුණෑගල ගිරිබාව ප්‍රදේශයේ ගම සමග පිළිසඳර වැඩසටහනට එක් වෙමින් විදුලි බල පහසුකම් නැති සියලුම ග්‍රාමීය නිවාසවලට විදුලිය සපයන දැයට එළිය වැටසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගිරිබාව වේරගල ගම්මානයේදී ගම සමග පිළිසඳරට සමගාමීව ආරම්භ කෙරුණා. මේ අවුරුද්දේ පෙබරවාරි 1 වෙනිදා තමයි මට මේ කොමිසම වාර්තාව බලා දුන්නේ. වාර්තාව දිහා බැලුවම පැහැදිලිවම කොමිසම් සභාව විවිධ අවස්ථාවන්හිදී කාටද මේකේ වගකීම දිය යුත්තේ කියන එක පැහැදිලිවම කියලා තියෙනවා. ඊට පස්සේ කියනවා අකාර්ය දේශපාලන කාරණයක් කරගන්නට හොඳ නෑ මේක ජාතික ප්‍රශ්නයක් කාඩිනල් හිමිපාණන්ට මේ පිළිබඳ වේදනාව උන්වහන්සේ ජනතාව වෙනුවෙන් වග කියන්නට ඕන ඒ නිසා උන්වහන්සේ ගැන කතා කිරීම සාධාරණ. නමුත් මේ ඒ කාලේ හිටිය රජයේ ඇමතිවරු මේක ගැන ආපහු ඒගොල්ලන්ට බලයට ආවොත් විවිධ දේවල් කරනවා මම දැක්ක එක්කෙනෙක් කියනවා මරණීය දඬුවම් ලබා දෙනවා කියලා. රජයක් කොහොමද මරණීය දඬුවම් දෙන්නේ කියලා මට නම් තේරෙන්නේ නැහැ. අපි රජයේ අධිකරණයට බලපෑම් කළා කාටවත් මරණීය දඬුවම් දෙන්න සූදානම් නැහැ. ඒක දැන් අපි මේ අයට නඩු පවරනවා. එතකොට උසාවියෙන් තමයි තෝරන්නේ රජයට කියන්න බෑ මෙයාට මෙයා ඉල්ලලා මරන්න කියලා. ගිය පාර නම් එහෙම වුණා ඒක ඒක අපේ රජෙන් එහෙම කරන්නේ නැහැ හම්බු. එතකොට ඒ වගේ වැරදි මත දාලා මේක දේශපාලනය කිරීම ඉතාමත්ම වැරදි. තිබිච්ච ත්‍රස්තවාදී අවසන් කරලා අවුරුදු ගණනාවකට පස්සේ නැවතත් එහෙම සිද්ධියක් වෙන්න හේතු වුණේ ඒ ආරක්ෂාවට දීලා තිබුණු ඒ ප්‍රමුඛත්වය නැති වුණු නිසා. නමුත් අපේ රජය දමිළ අන්තවාදී බෙදුම්වාදී ත්‍රස්තවාදයටවත් ඉස්ලාම ආගමික අන්තවාදයටත් විශ්වාසවන්නට කිසිම අයුරකින් ඉඳ තියන්නේ අපේ රජයේ වග කියවන්නයි කියන අභූත චෝදනාව පදනම් විරහිත චෝදනාව අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා ඒ අයට දඬුවම් දෙන එක අපි දැන් රජයේ පාලනය කරන නිසා ඒක අපේ වගකීම මේ අයට වග කියන අයට අපි අනිවාර්යෙන්ම දඬුවම් දෙනවා සමහර අය කියනවා අපි පාස්කු ඉරිදා විකුණලා බලයට ආවයි පාස්කු ඉරිදා වික්කේ නැහැ මැතිවරණයේදී මම කිසි වෙලාවකට පාස්කු ඉරිදා වික්කේ නැහැ කියන කාරණේ මම කිව්වා මේවකට තිබුණු රජය අපේ ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිම තැකීමක් නොකර ගැනීම පිළිබඳ අපි කතා කරා. දැන් ඒක තමයි මේක තියෙන්නේ. ඉතින් අපි මේක විකුණලා අපි බලයට ආවේ නැහැ. දැන් මක් දැක්ක සමහර දේශපාලන පක්ෂ කළු කොටි දාන්න. දැන් කළු කොටි දාන්නේ දැන් ඒගොල්ලෝ මේ පක්ෂම තමයි පසුගිය ආණ්ඩුව බලයටපත් කරේ. හැබැයි ඒ කාලේ පාස්කු ඉරිදා සිද්ධිය වුණාම කළු කොටි දැම්මේ නැහැ. දැන් කළු කොටි දැම්මොනට කළු කොටි දාන්න. ඒ අය සමහර අය කියනවා මම ෆේල්ලු. මම ෆීල් නෑ මම අවුරුදු 20ක් හමුදා යුද්ධ කරා ඊට පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආරක්ෂක ලේකම්වරයා හැටියට අවුරුදු 30ක් තිබිච්ච යුද්ධය අවසන් කරා ඒ ඇති මට ගෞරව උපාධියක් ගන්න මට ඒ ගෞරව උපාධිය දැන් මේක බෝනස් මේ ජනාධිපතිකමෙන් හම්බ වෙන්නේ මට බෝනස් මාක්ස් ඉතින් මම පාස් වෙලා හුඟක් කල් ගෞරව උපාධිත් එක්කව ඩබල් PhD එකට මේ වැඩ කරන්නේ හැබැයි අර අපි ඉස්සර කියන්නේ ලයිට් කණු කියලා ඒව අටගත් අය තමයි මේව කියන්නේ අටමයි ලයිට් කණු ඒවත් අය තමයි මේව කතා කියන්නේ මේ වගේ විහිළුකාරයෝ ඉන්නේ වැඩ කරන්නේ අපි මේ ජනාධිපතිවරයෙක් වෙලා ඇමතිවරු වෙලා තමුන්නාන්සලා ඉදිරියට ඇවිල්ලා මේ ප්‍රශ්න ඒකටත් කෑ ගහනවා විපක්ෂයේ ඉන්නකොට ඕන තරම් යන්න පුළුවන් ගිහිල්ලා විවිධ දේවල් කියලා එනවා හැබැයි ආණ්ඩු ගත්තම යන්නේ නැහැ අපි ආණ්ඩු අරගෙන තමුන්නාන්සලා වෙතට එන්නේ මිනිසුන් කියවීමට යොමු නොවීම හේතුවෙන් සමාජයේ අපරාධ ඉහළ ගොස් ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ කොළඹ පැවති ආගමික වැඩසටහනකට එක් වෙමින්
මිනිස්සු කියවන අය වගේම කියවීම නොකරන අය ලෝකේ වැඩි අපේ රටෙත් වැඩි ඒ නිසා තමයි අපරාධ මංකොල්ලකෑම් නීති විරෝධී ක්‍රියා සදාචාර සම්පන්න නොවු සමාජයක් තුළ බොහෝ දේවල් බිහි වෙන්න නිර්මාණය වෙන්නේ කියවීම නොමැති නිසා කියවීම තුළ තමයි සැබෑ මනුස්ස ගුණධර්ම ඇති වෙන්නේ වඩවඩා සමාජයට අවශ්‍ය වන්නේ උගතුන් බුද්ධිමත් පරිණතයින් ඒ සම්පූර්ණ වෙන්නේ කියවීම තුළයි අද ලෝකයේ යහපත් දේ හොඳ දේ සියල්ල මිනිසුන් විසින් නිර්මාණය කරනා වගේම මිනිසුන් විසින් ලෝකයේ යහපත් දේ සියල්ලම විනාශ කරනවා කහකොළ ඇලදුර සතා සිව්පාව මහ පොළොව මේ සියල්ලට ආදරය කරන හැම කෙනෙකුටම බෞද්ධ සමාජයේ ඉගැන්වීම පාසලේ අධ්‍යාපනයේ ඒ තුළට ඉතාම වැදගත් වෙන දේ තමයි ගමක පුස්තකාලයක් කියන්නේ සමාජයේ ජීවත් වෙන මිනිස්සු දිහා බලපුවාම මිනිස්සුන්ට ඉරයි හොඳයි අල්ලන්න බැරි නිසා ඒ දෙක ඉතුරු වෙලා තියෙනවා ඉරයි හොඳයි අල්ලන්න පුළුවන් කමක් තිබුණා නම් ඒ දෙක තියන්නෙත් නැහැ ඒ විදිහට තමයි මිනිස්සුන්ට අවශ්‍ය සියලු දේ මිනිස්සු විසින්ම විනාශ කරනවා අපිට අවශ්‍ය වන්නේ උගතුන්ගෙන් පරිපූර්ණ වෙච්ච ජාතියක් අපි එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ මේක කිව්වා අපිට චෝදනා කළා මහින්ද මහත්තයගේ චන්ද කරන්න හදනවායි කියලා. ඔබතුමාගේ කාලේ අපි සෑහෙන උත්සාහ කළා. ඔබතුමාම ගිතන එක රටක් එක නීතියක් කියන සංකල්පයට තුමේ මද්රසහයම ඔක්කොම තහනම් කරන්න කැබිනට් එකට ගෙනාවා පනත. කවුරුත් ඒක ගැන කතා කරන්නේ නැහැ. ඒ රැඩිකල් තීන්දුව ගත්ත ඔබතුමා. හැබැයි මොකක් හරි අවාසනාවකට එක කරන්න බැරි වුණා. අපි ඒක දැනන් හිටියා. ඒකේ විශාල කොටසක් තිබුණා නිර්දේශ කළ මේ මේවා තහනම් කරන්න ඕන තහනම් කරන්න ඕන කියලා. සිංහල නායකයන්ගේ අසමගිය මේ රට විනාශයට කැන්දලව නියතයි. මේ දේශපාලන බෙදීම් පැත්තකින් තියලා ජාතියක් හැටියට මේ රටට මූණ නොදුන්නොත් අපට ආයේ සමාවක් හම්බ වෙන්නේ නැහැ ඉතිහාසයෙන්. ඒ කාර්යයේදී විශාල වගකීමක් පැවරෙන්නේ භික්ෂුන් වහන්සේලාට. ආණ්ඩුවක් කරනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. මම විශ්වාස කරනවා මේ ලෝකේ එකම කොටස භික්ෂුන් වහන්සේලා විතරයි මේ ඉස්ලාම් අන්තවාදයේ මතවාදීව පරාජය කරන්න පුළුවන් එකම පිරිස. රට තුල විනය පිරිහීම නිසා අදවන විට අපරාධ රැල්ල ඉහළ ගොස් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ තිස්ස මහරම් ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පනස් එක්වන සත්කාරය විපක්ෂ නායක ජංගම සේවය තිස්ස මහරාම විජිතපුර දීප වැත්තුණා ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද වෙන විට රටේ නීතිය හා සාමය සම්පූර්ණයෙන්ම වල්වැදී රට තුල නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ රට තුල ප්‍රචණ්ඩත්වය මර්ධනය මංකොල්ල කෑම මිනිමැරුම දැන් බොහෝ තැන්වල ක්‍රියාත්මක වෙනවා මේ මොකද්ද මේකෙන් අපිට පේන්නේ රට තුල විනය පැත්තෙන් ලොකු පිරිහීමක් තිබෙනවා රටේ නීතියට ගරු කිරීමක් නැහැ නීති පද්ධතිය පිළිබඳව වැරදි කරන්නට හිතන කට්ටිය යම් කිසි බියක් සැකයක් තියෙනවා නීතිය කඩ කරන්න අද එහෙම ප්‍රශ්නයක් නැහැ අද ඉවක් බවක් නැතුව නීති කඩ කරනවා මිනි මරනවා මංකොල්ල කෑම සිදුවෙනවා කාට හරි හිතනොත් බෙල්ල කපන්න දැන් බෙල්ල කපලා දානවා අද නීතිය පිළිබඳව කිසිම විශ්වාසයක් නැහැ මේ පහුගිය දින කීපය තුල මහා ඛේද වාචක සිද්ධ වුණා ඒ වගේම බොහොම කනගාටුවෙන් කියන්නට ඕනේ ඛේද වාචක ජනතාවට වාර්තා කරනකොට සදාචාර සම්පන්න ක්‍රමවේද වලින් බැහැර වෙලා ඉතාමත්ම අසිෂ්ඨාකාරයට මේ සිදුවෙන කනගාටුදායක සිදුවීම් හැම නිවසකටම මේ රටේ ගෙන එන්නට ඉතාමත්ම වැදගත් සාර ධර්ම උල්ලංඝනය කරමින් ඒ යම් යම් වාර්තාකරණයන් සිදුවෙනවා ඒ වාර්තාකරණය ශිෂ්ට සම්පන්න ආකාරය සාර ධර්ම සුරකිමින් ආචාර ධර්ම පද්ධති අනුගමනය කරමින් ඒ වාර්තාකරණයේ සිදුවිය යුතුමයි අධිකරණ පද්ධතිය තුළ විශ්වාසය වඩාත් තහවුරු කිරීම සෑම ආණ්ඩුවකම වගකීම බව රාජ්‍ය මාධ්‍ය ශිහාන් සේමසිංහ මහතා පවසනවා එකොළඹ පැවති මාධ්‍ය හමුවකදී සමහර අවස්ථාවන්වල දේශපාලන වශයෙන් කල්පනා කරලා ව්‍යාපාරික ශේෂ්ත්‍රයේ බිඳවට්ටන්න තීන්දුව తీරන අරගත්ත පැවති ආණ්ඩුව. ඒ කියන්නේ යාලට පක්ෂපාතීන ඕන ව්‍යාපාරිකයන් සම්පූර්ණයෙන්ම ආංශික කරන්න තීන්දුව ගත්තා. රජයේ ප්‍රතිපත්ති දවසෙන් දවස වෙනස් කළා. ඒ හින්දා අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සෑම ආණ්ඩුවක වගකීමක් විතරක් නෙවෙයි අධිකරණ පද්ධතිය පිළිබඳ විශ්වාසය වඩ වඩාත් අවුරු කිරීම තමයි රජයක වගකීම වෙන්නේ. ඉතින් අපි මේ කාර්යයට අද එළඹිලා තිනවා. අපි කිසිම ආකාරයක ශානි අභේසේකර වගේ චරිත අපේ රජය තුල
अपे आंडुवे देशपालन आवश्यकतावे निटुकर गैनी में सदा गोड़ा नगलत ने अपी गोड़ा नगन नित ने प्रयोजन अरगेन अपने अपी किसी मावस्ताव का थोरा गत खंडा है मक्यों दो वाला पुलिसी परीक्षण पावत्तला दरुवं देन्न काटितु कराने नित ने करुण आर्ता कराने काटितु कराने नित ने एक उपयोग दिए ना मासा हाया किसी मावस्ताव का देशपालन के लिए ही मक कल्लने अधिकार जनाधिपत्य वाले अवरुद्ध कर वाडा वैडी काले एक काटितु सिद्धुराने है भाई पैवती राजे विषय उनके मैथी अहमति वरु हो सहयोग दीपु आय संबंधित दूषण අපරාධ චෝදනා එල්ල වෙච්ච අවස්ථාවන් වලදී ඒවා යට ගහලා තිබ්බ ඒවා නැවත සාධාරණ විනිශ්චය සහ පරීක්ෂණ වලට ලක් කරලා තියෙනවා. පසුකීදා ඝාතනයට ලක් වූ කුරුවිට තරුණිය සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙලෙස අදහස් පළ කළා. කාන්තාවන් ගැන කතා කරනකොට මේ පහුගිය සතියේ පමණ කාන්තාවන් අලලා නොයෙකුත් නිවුස් මැව්වා. මම නම් අශීලාචාර විදියට කියලා කියන්නේ මොකද මාධ්‍ය සදාචාරය තනිකරම පැත්තකට දාලා සෞතුම කරලා කාන්තාවන්ව ඉතාමත් නිඳිත විදියට කාන්තාවන්ගේ ප්‍රවෘත්ති පෙන්වුවා කියලා තමයි මම නම් හිතන්නේ. ගෙල සිඳ දාපු කාන්තාව පිළිබඳව නිවුස් එක ගියපු විදිය සමාජ ජාලා මාධ්‍ය හරහායි කාන්තාවව මරණයෙන් පස්සේ මොනතරම් අශීලාචාර විදියට නිරුවත් කරාද කියන එක පිළිබඳව හරි කනගාටුවක් තියෙනවා. උන්ගේ පෞද්ගලික ගැටලු පෞද්ගලික ප්‍රශ්න කාගේ හරි ගැලක්සින්ද දම්ලා ඒ මරණය සාධාරණීකරණය කරලා ඒ කියන්නේ මේ ලෝකේ තව කෙනෙක්ගේ ජීවිතය මොන වැරදි කරත් තවත් පුද්ගලයෙක්ට ඒ ජීවිතය උදුරා ගැනීමට කිසිම අයිතියක් නැහැ. ඒ වලට තමයි ස්වභාව ධර්මයේ තියෙන ඒකට තමයි නීතිය තියෙන්නේ. මොකද මීට අවුරුදු 10කට කලින් ගත්තනම් අපි කොච්චර සංවේදීද? මිනිස්සෙක් මැරුණම පුද්ගලයෙක් මැරුණම කාන්තාවක් මැරුණම අපි මොනතරම් සංවේදී වුණාද? අපි මොනතරම් දවස් එක ගැන කතා කරාද? අද ඒක විහිළුවක් බවට පත් වෙලා අහිංසක අම්ම කෙනෙක් ඉන්නවා. එතකොට බිරිඳක් ඉන්නවා, දරු තුන් දෙනෙක් ඉන්නවා. එතකොට සහෝදරයෝ ඉන්නවා. මේගොල්ලෝ ඔක්කොම තාම මේ පෞරවල ජීවත් වෙනවා. එතකොට ඔවුන් කොහොමද සමාජයට මුණ දෙන්නේ? අදටත් මේ සීස නැති මේ කඳ ෂෙයා වෙනවා සමාජ මාධ්‍ය හරහා. ඔබ නිකන් කල්පනා කරලා බලන්න. ඔවුන්ගේ තිබ්බ මේ පළහිලව ප්‍රේම පරපට ලැබිලා හරි මොකක් හරි පැත්තක තියලා ඔබගේ නැගිනියට බිරිඳකට ඔහොම දෙයක් වුණොත් එහෙම මොනතරම් අපහසුතාවයට පත් වෙනවද? ඉතින් ඒ නිසා අපිට එළියේ ඉඳගෙන මොකද්ද කතාව කියලා අපි නිර්මාණය කළ යුතු නැහැ. මම ඉල්ලා සිටිනවා කරුණා කරලා ඔබ සියලු දෙනාම මානුෂීය වෙන්න, මානුෂීය වෙලා මේ කාරණාව පිළිබඳව මීට වඩා මානුෂීයව හිතන්න. සමට විදුලිය ව්‍යාපෘති යටතේ දීර්ඝ කිරීමකින් තොරව ලබා දිය හැකි විදුලි සම්බන්ධතා නොමිලේ ලබා දීමට රජයේ තීරණය කර ඇති බව රාජ්‍ය මාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති සාකච්ඡාවකට එක් වෙමි. අනුරාධපුර විදුලි බල මණ්ඩල ප්‍රධාන කාර්යාලයේ සාකච්ඡාවක් සංවිධානය කර තිබුණා. ඒ රාජ්‍ය මාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ විදුලි සම්බන්ධතා ලබා දීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් වුණා. විදුලිය දීර්ඝ කිරීමකින් තොරව විදුලිය කෙලින්ම සම්බන්ධ කරන්න පුළුවන් ටික අපි නොමිලේම ඒ කනෙක්ෂන් ටික ලබා දෙමු කියලා දැනට මුතුමාලම රුපියල් 15000 දුරද අය කරනවා. අය කිරීමකින් තොරව කනෙක්ෂන් එක ලබා දෙන්නත් ඒ වගේම ඉදිරි වැඩසටහන මාස කීපයක් අතර බෙදාගෙන කෙටි විදුලිය ටික කොහොමද අපි දීර්ඝ කිරීම ටික කරන්නේ? ඒ වගේම ට්‍රාන්ස්ෆෝමර්ස් ටික දාලා කරන ටික කොහොමද කරන්නේ කියලා මේ සියල්ලම අධ්‍යයන කීපකින් කරමු කියන එක තමයි අවසාන තීන්දුව උනේ. අපිට සමුද්‍රය හරහා ලබා දෙලා තියෙනවා. මම හිතන්නේ අපි අසා මුතුමාල දෙවලා තියෙනවා ලයිසුව සමුද්‍රයෙන් අපිට දෙවලා තියෙන ටික. ඒ කියන්නේ බලාපොරොත්තු වෙනවා මේ මාසේ ඇතුළත විශේෂයෙන්ම දීර්ඝ කිරීමකින් තොරව කනෙක්ට් කරන්න පුළුවන් ටික සම්පූර්ණයෙන් ඉවර කරනවා කියන එක තමයි අපි බලාපොරොත්තු වෙලා තියෙන්නේ. තෙතවි වේලීම සම්බන්ධයෙන් රජය කිසිදු පහසුකමක් ලබා දී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කිංග්ස් නෙල්සන් මහතා පවසනවා. ඒ පොළොන්නරුව ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී විශේෂයෙන්ම තෙතවි ගන්න රජයේ වැඩපිළිවෙලක් නැහැ. ඒ වගේම වේලප වී ගොවියට ඒවට නිසියාකාරයේ නිසි දැන් නැද නැහැ. දැන් විශේෂයෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගත්තම මේ වී වේලන්න ගිහිල්ලා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව අද උසාවි ගානේ රස්තිය අදු වෙන්න වෙලා තියෙනවා. වැලිකන්ද, දිඹුලාගල, මැදිරිගිරිය, ලංකාපුර මේ ප්‍රදේශවල ඉන්න ගොවියෝ මේ තෙතවි වේලන්න ගිහිල්ලා අද උසාවි ගානේ තමයි ඒගොල්ලන්ට යන්න වෙලා තියෙන්නේ. මොකද කිසිම පහසුකමක් ලබා දෙන්නේ නැහැ. දැන් රජයේ කියනවා වේලප වී 114 ප්‍රමිතිය බලනවා රුපියල් 52කට ගන්න. මේ ගොවියා කොහෙද වීටික ගිහිල්ලා වේලන්නේ? අද කමත් නැහැ ගොවියට වීටික වේලන්න. මේ වීටික අරන් පාරට ගියාම පොලිසිය අල්ලලා මේ ගොවියට නඩු දානවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මම මේ රජයට කියනවා කුෂිකර්ම අමාත්‍යතුමාට කියනවා ඔබතුමා ප්‍රකාශ කරන විදියට මේ ගොවියට මේ සහනාධාර ක්‍රමය ලබා දෙන්න වෙනවා. පාස්කු කොමිෂන් වර්තාවේ නිර්දේශ අනුව නිවැරදි පරීක්ෂණ තුලින් ප්‍රහාරයට වගකිවයුතු පුද්ගලින් සොයා ගන්නා බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඒ කලුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්
සාමාන්‍යයෙන් ජනාධිපති කොමිසමක් පත් කරන්නේ ඒ කොමිසම තුලින් අවශ්‍ය කරන දත්ත එකතු කරගෙන ඒ සම්බන්ධයෙන් ලබා ගන්න සාක්ෂි සහිතව කොමිසම් වාර්තාවක් ඉදිරිපත් කරනවා. කොමිසමකින් කවදාකවත් අහවල් අයට අනිවාර්යයෙන්ම අධිකරණයට ගෙනියන්න අහවල් අයව ඉවත් කරන්න කියලා කොමිසමක වගකීමක් නෙවෙයි. කොමිසමකට තියෙන්නේ ඒකට සම්බන්ධ හැම කෙනෙක්ගේම සාක්ෂි සටහන් කරගෙන ඔහුගේ නිර්දේශ ඉදිරිපත් කිරීම. මේ කොමිසම් වාර්තාවෙන් නිර්දේශ ඉදිරිපත් කළා තියෙනවා. මේ නිර්දේශ තුල තව ගැබ්වෙච්ච කරුණු රාශියක් තියෙනවා. ඒ වගකීම මේ වන විට අතිගරු ජනාධිපතිතුමා ගරු නීතිපතිතුමාට බාර දීලා තියෙනවා. ගරු නීතිපතිතුමාත් ඒ වගේම CID එකත් ඒ වගේම TID එකත් මේ ආයතන දෙකම පරීක්ෂණ පවත්වන්න වෙනවා. ඒ පරීක්ෂණ පැවැත්වීම තුලදී ඉස්සරහට මේ සම්බන්ධයෙන් මේ මහා මොලකරුවන් ගැන එළියට එනවා. කොළඹ වරායේ බටහිර පර්යන්තයට අදාළ ආයෝජන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මෙරට රජය ඉන්දියාවේ අදානි සමාගම සමග ඍජුවම සම්බන්ධ වී ඇති බව ඉන්දිය රජය පවසනවා. ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා නවදිල්ලි නගරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මේ බව සඳහන් කළා. කොළඹ වරායේ බටහිර බහලුම් පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ලක්රජය ඉන්දිය ආයෝජකයන් සමග ඍජුවම කටයුතු කරන බව ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එහි ප්‍රකාශක අනුරාජ් ශ්‍රීවස්තව මහතා නවදිල්ලි මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළා. ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් කොළඹ ඉන්දිය මහකොමසාරිස් කාර්යාලය දැනුවත් කර ඇති බවට නිකුත් කරනු නිවේදනයේ සත්‍යතාවයක් නොමැති බවයි. ඒ පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය ලක්රජයට දැනුම් දී ඇති බවද ඔහු සඳහන් කළා. කොළඹ වරායේ බටහිර බහලුම් පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ඉන්දියානු සහ ජපාන රජයන් විසින් නම් කරන ලද පාර්ශ්වයන් සමග එක්ව ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇතැයි පසුගිය අඟහරුවාදා රජය ප්‍රකාශ කළා. එහිදී වැඩිදුරටත් පැවසුනේ අදාළ සමාගම සමග මෙම ආයෝජනය කිරීමට ඉදිරිපත් කරන යෝජනාවට කොළඹ ඉන්දිය මහකොමසාරිස් කාර්යාලය විසින් අනුමැතිය ලබා දී ඇති බවයි. කොළඹ වරායේ බටහිර පර්යන්තය සඳහා අදානි සමාගම ඉදිරිපත් කළ ආයෝජන ව්‍යාපෘතියට කොළඹ ඉන්දිය මහකොමසාරිස් කාර්යාලය එකගත්වය ලැබී ඇතැයි කැබිනට් තීරණය දැනුම් දෙමින් රජය කළ ප්‍රකාශ මවිතයට කරුණක් බවද නිල රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග පසුකීදාව ධාරණය කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ආ යෝජනාවලිය යළි සංශෝධනය කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සෙසුවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ජගත් මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ විසින් ඉදිරිපත් කළ යෝජනාවලිය පසුගියදා සාකච්ඡාවට ගැනුණා. ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා කප්පාදු කර ඇති බවත් එමෙන්ම 20 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ප්‍රජාතන්ත්‍රවාදයට ඇතිවන බලපෑම එම කරුණු ඇතුළු තවත් කරුණු ගණනාවක් මිචෙල් බැචලේ සෙසුවාරයට ඉදිරිපත් කළා. මේ අතර ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයේ ඉදිරිපත් කර තිබූ එම යෝජනාවලිය යළි සංශෝධනයට ලක් වුණා. ලක්රජ ඉදිරිපත් කළ යෝජනා සලකා බැලීමේ අනතුරුවයි මෙලෙස එම යෝජනාවලිය සංශෝධනය වී ඇත්තේ. ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ ඊයේ දින මෙම නව සංශෝධන සහිත යෝජනාවලිය ජගත් මානව හිමිකම් කවුන්සිලය නිකුත් කර ඇති බවයි. ඒ අනුව නව සංශෝධන අතර යුද අපරාධ සම්බන්ධයෙන් යුක්තිය පසඳලීමට අවශ්‍ය සාක්ෂි රැස් කිරීම, තහවුරු කිරීම, විශ්ලේෂණය කිරීම හා සංරක්ෂණය කිරීම, මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය සම්බන්ධයෙන් වගවීමේ ක්‍රියාවලිය තහවුරු කිරීම, කොමිෂන් සභාවල ස්වාධීනත්වය ව්‍යවස්ථා සංශෝධනයක් මගින් තහවුරු කිරීම ඇතුළු කරුණු කණනාවක් නව යෝජනාවලියට ඇතුළත් වනවා. කෙසේ වෙතත් මේවට විට ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සෙසුවාරයේදී රටවල් 21ක් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලියට විරුද්ධව පළ කර ඇති අතර තවත් රටවල් 15ක් ඊට සහාය පළ කරමින් සෙසුවාරයේදී අදහස් දක්වා තිබුණා. ඉදිරි සතිය තුල සංශෝධනයට ලක් වූ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලිය සම්බන්ධයෙන් චන්ත බිමසීමක් පැවැත්වීමටද නියමිතයි. උදැසන පෞද්ගලිකාශය අවසන්. යලිත් හොමෙමු මධ්‍යන පෞද්ගලිකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත්
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.